ලංකාවේ අපිට කියලා දෙනවා අරගලයක් කරන්න මෙහෙමයි කියලා. අරගලකින් තොර ජයග්‍රහණයක් නැහැ ටිකක් තියෙනවා. හැබැයි අපේ ප්‍රධාන අරමුණු වෙන්නේ වඩා මේ දුෂිත දේශපාලන හොර නඩය මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න. ජනතාවගේ විරෝධය පාන්නේ සන්නබන්න
සිමෙන්ති කොට රුපියල් 850 ඉඳලා රුපියල් 3500 කන්කී හැබැයි කවුරුත් කතා කරනවද නෑ මේ කතා කරන එක මහ ජනතාව විතරයි කතා කරන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා නමුත් ඒ මිනිස්සුන්ට කන් ඇහෙන්නේ නෑ වගේ බලන් ඉන්නවා ඒකට අපි වග කියන්න ඕන තමයි අපි මේ මිනිස්සුන්ව පත් කරලා ඇව්වේ අතගලු බීරුව නෙමෙයි හොඳට කන් තියෙන ඇස් තියෙන ඇගේ මස් තියෙන ලේදිය මිනිසු හැබැයි උන්ට තේරෙන්නේ නෑ උන්ගේ ඇගේ දුවන්නේ මේ ලේමයි කියලා අපි මේ ජනතාව හැටියට මේ මිනිස්සු ඉස්සරහට දාලා බලන් ඉන්නේ අපිට සාධාරණයක් වෙන්න හැබැයි ඒක කාලකන්ණිය කරුවත් ඒක තේරෙන්නේ නෑ උන් ගිහිල්ලා ඕනම එකෙක් ගියා බලන්න ඔබතුමාලා දන්නවා ඇති මහජන නියෝජිතයෙක් හැටියට ප්‍රාදේශ සභාව නගර සභාව මහනගර සභාව ඉදලා එන මිනිස්සු එන විදියයි මේ මිනිස්සයා අවුරුදු 5ක් ඉඳලා මේකෙන් එළියට යනකොට මේ මිනිස්සගේ වත්කම් කවදාවත් අහලා තියෙනවද කිසිම කෙනෙක් මේකගේ වත්කම් කොහොමද කියලා එනකොට බලන්නේ නැහැ යනකොට බලන්නේ නැහැ හැබැයි මේ මිනිසුන්ගේ කියන පදයට නටන්න ගොඩක් අය මෙහෙ ලෑස්තිලා ඉන්නවා මේවා ඇවිල්ලා අපි විහිින් දාගත්ත දේවල් නෙමෙයි හැබැයි අපිට අවශ්‍යයි රටක නායකයෙක් අපි හැමෝටම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ ඒ හින්දා තමයි අපි වෙනුවෙන් කතා කරන මිනිස්සු පත් කරලා තියෙන්නේ ඒ උනාට උන්ට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මේ මොනවද කියන්නේ කියලා අද සබන් කෑල්ලක් ගන්න බෑ නෑ තෙල් ටිකක් ගහ ගන්න විදියක් නැහැ තෙල් රුපියල් 117 ඉඳලා අද 339 වෙනකන් ගිහිල්ලා තියෙනවා හැබැයි එකෙක්වත් කතා කරනවද මොනවා හරි වුණාම රුපියල් 5ක් වැඩි කරපු වෙලාවේ මහින්ද රාජපක්ෂ එක්ක එකතු වෙලා කට්ටිය මුට් සයිකලේ පදගෙන ගියා අද මෙච්චර මේ තෙල් වැඩි වෙනකොට විපක්ෂය හරි කොයි හරි එකෙක් නැගිටලා ගිහිල්ලා කතා කරනවද මෙහෙම වැඩි වෙන්නේ ඇයි කියලා එකෙක්වත් කතා කරන්නේ නැහැ උන්ට ඕන උන්ගේ කොමිස් එක මේවා උඩ ඉන්න දෙයියවල්ලා උන්ට එන හද ගහන්න ඕන මේ විශ්ව දෙවියෝ අඩවියේ මේ එකෙකුටවත් ඒ වගේ අසාධාරණකම් කරලා වැඩි කල් ජීවත් වෙලා නැහැ ලෙඩ දුක් පිළිකා මාරාන්තික ලෙඩ හැදිලා තමයි නවතින්නේ දෙයියෝ සාප කරන්න ඕන මුන්ට කපුටු කකා මෙසිල් කපුටු කකා මෙසිල් කපුටු අරගලයට යන්න කියන්නේ